හොඳයි 16 වෙනි ප්‍රශ්නේ බලමු. පහත සඳහන් දෑ සලකන්න ඉහත සංරචක අතුරෙන් සන්දර්භ සටහනක කන්ටෙක්ස් ඩයග්‍රෑම් එකක සංරචක වන්නේ මොනවාද? ඒ පද්ධති සීමාව. අපි දන්නවා පද්ධති සීමාවක් දක්වන්නේ බිස්නස් ඇක්ටිවිටි මොඩල් එකක කන්ටෙක්ස් ඩයග්‍රෑම් එක නෙවෙයි. බාහිර භූතාර්ථ තියෙනවා. හරි. පද්ධතිය හා බාහිර භූතාර්ථ අතරේ ප්‍රධාන තොරතුරු ගැලීම ඊතල මගින් දක්වන එකත් හරි. ක්‍රියා යන ප්‍රොසෙස් හා බාහිර භූතාත් අතරේ දත්ත ගැලීම තියෙනවා. ඒකත් හරි. එතකොට හරි උත්තරේ වෙන්න ඕනේ BCD උත්තරේ 4. 17 පද්ධතික කාර්යබද්ධ නොවන අවශ්‍යතාවෙන් non functional requirement 95 සඳහන් කවරක් නිවැරදිද? පද්ධතියක් කළ යුතුව ඇත්තේ මොනවාදයි මෙමගින් අර්ථ දක්වයි. පද්ධතියක් පැවතිය යුත්තේ කෙසේදයි මෙමගින් අර්ථ දක්වයි. මේවා පද්ධතියක සුවිශේෂී කාර්යන්වේ. මේවා සාමාන්‍යයෙන් shall do ආකාරයෙන් පවතී. මේවා පද්ධතියේ කාර්යන් නිරූපණය කරයි. non functional requirement කියලා කියන්නේ පද්ධතියක මානව සහ භෞතික වශයෙන් අවශ්‍ය කරන තොරතුරු. හරි. ඒ කියන්නේ functional requirement වලින් කරන්නේ අතරම මොනවාද පද්ධතියෙන් අනිවාර්යෙන් විය යුතු කාර්යයන් මොනවාද? හරි, වෙන්න ඕනේ සර්විසස් මොනවාද? non functional ලේවකින් කරන්නේ additional ලේවා. එතකොට non functional ලේවා ගැන කතා කරද්දී අපි ගත්ත පළවෙනි එක පද්ධතියක් කළ යුතු ඇත්තේ මොනවාදයි කියලා කියන්නේ functional requirement. ඒක නිසා පළවෙනි එක වැරදි. හරි. දෙවෙනි එක පද්ධතියක් පැවතිය යුත්තේ කෙසේද? පද්ධතිය පැවතිය යුත්තේ කෙසේද කියන එක ඇත්තට මෙතන හරි අදහසක් පැහැදිලි කරලා නැහැ. ඒක නිසා මේක හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. 3. මේවා පද්ධතියක සුවිශේෂී ලක්ෂණ වේ. හරි. පද්ධතියක සුවිශේෂී ලක්ෂණ කියලා කියන්නේ අදාළ කාර්යයට අමතරව විශේෂ රික්වයර්මන්ට්ස්, ස්පෙෂල් රික්වයර්මන්ට්ස් මොනවද කියන එක. හරි. එහෙම ගත්තොත් 3 වෙනි එකත් හරි කියලා අපිට ගන්න පුළුවන්. මේවා සාමාන්‍යයෙන් shall do ආකාරයෙන් පවතී. shall do, should do කියලා කියන්නේ ඇත්තටම ඒක අනිවාර්යෙන් විය යුත්තක්ද නැද්ද යන්න කියන එක මිසක්ක non functional ද functional ද කියන එකට අදාළ නැහැ. හරි. ඒතොර functional requirement වෙන්න පුළුවන්, non functional requirement වෙන්න පුළුවන්. දෙකේම shall do කියන ආකාරයේව තියෙන්න පුළුවන්, should do කියන ආකාරයේව තියෙන්න පුළුවන්. ඒක නිසා හතරවෙනි එක අපි දන්නවා අනිවාර්යෙන් වැරදි. පස්වෙනි එක මේවා පද්ධති කාර්යයන් නිරූපණය කරයි. පද්ධති කාර්යයන් කියන එක ඇත්තට මෙච්චර ෆැමිලිය වර්ඩ් එකක් නෙවෙයි. සමහරවිට මේක ඉංග්‍රීසි පරිවර්තනයේ මේකේ හොඳ ඩෙෆිනිෂන් එකක් ඇති මේ ප්‍රශ්න පත්‍රයේ. ඒ නිසා පස්වෙනි එක මම හිතන්නේ එච්චර සාර්ථකයි කියලා අපිට හිතන්න පුළුවන් හරි උත්තරයක් කියලා එක්ක 2, එහෙම නැත්නම් 3. ওই දෙකෙන් එකක්. රයිට්. ඊට පස්සේ 18. පද්ධතියක ආර්ථික ශක්්‍යතාව. හරි. අපි හිතන්නේ මේක නිවැරදිකයි අහන්නේ. එතකොට ශක්්‍යතාව දෙන එකෙන් ඇත්තටම කරන්නේ යම්කිසි පද්ධතියක් ඉම්ප්ලිමෙන්ට් කරාට පස්සේ ඒකෙන් ඒ පුද්ගලයාට හෝ එහෙම නැත්නම් ආයතනයට ඒ අදාළ කාර්යය කරගන්න හැකියාවක් ලැබෙනවාද කියන එක. හරි. මේක ඇතරම නිර්වචනයේ ගුරුත්වපති දාලා තියෙන්නේ ශක්්‍යතා අධ්‍යයනය කියන එකට. පද්ධතිය පිහිටුවීම පිළිබඳ යෝග්‍යතා පරීක්ෂණයක් සිදු කරන අතර එහිදී යෝජිත පද්ධතිය පුද්ගලයාට හෝ ආයතනයට කෙතරම් දුරට ගැළපේද යන්න පිළිබඳව විචාරාත්මක විමර්ශනයක් ලබා දෙයි. හරි. එහෙම බලපුවහම අපිට හරි උත්තරේ හැටියට මේක ගන්න පුළුවන්නේ යෝජිත පද්ධතිය ක්‍රියාත්මක කළ පසු අවශ්‍යතා සපුරා හැකි වේදයි නිශ්චිතය නිශ්චය කරනු ලබයි. හරි, මේක තමයි අතරම සක්‍යතා අධ්‍යයනය කියන එකේ ඩෙෆිනේෂන් එක. එතකොට පිරිවැය ප්‍රතිලාභ කියන එක සක්‍යතා අධ්‍යයනයට සම්බන්ධ නැහැ. දෘඩාංග හමුදුකාංග කියන එකත් සම්බන්ධ නැහැ. මෙතන අතරම අහන්නේ ශක්්‍යතා ආර්ථික ශක්්‍යතාව අහන්නේ. එතකොට ආර්ථික ශක්්‍යතාව කියන එකට අපිට ගන්න පුළුවන් මෙතනින් නිවැරදිම පිළිතුර තමයි පළවෙනි එක. හේතුව තමයි මෙතන අහන්නේ ආර්ථික ශක්්‍යතාව. හරි, ශක්්‍යතාවය ගැන විතරක් ඇහුවනම් අපිට ජෙනරල් උත්තරයක් හැටියට තුන්වෙනි එක ගන්න පුළුවන්. නමුත් ආර්ථික ශක්්‍යතා අධ්‍යයනය කියන එක කොටස් වලට කැඩෙනවා. හරි, ෆයිනෑන්ෂියල් ෆීසබිලිටි, එතකොට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ෆීසබිලිටි, හරි, ඒ වගේ දේවල්. එතකොට ආර්ථික ශක්්‍යතාව හැටියට ගත්තහම ඒ කමිටුව බලන්නේ මේ පද්ධතිය ඉම්ප්ලිමෙන්ට් කරන්න යන වියදම සහ එයින් ලැබෙන ප්‍රතිලාභය බලපුවහම ඒකෙන් වාසියක් තියනවාද කියන එක ගැන. හරි, පිරිවැය හා ප්‍රතිලාභ විශ්ලේෂණය හා බැදේ. ඒක නිසා අපිට ආර්ථික ශක්්‍යතාවය කියන එකට ගණ්ඩ වෙන්නේ පළවෙනි උත්තරේ. රයිට්. 19. වෙබ් ද්වාරයක් සම්බන්ධයෙන් පහත සඳහන් කුමක් නිවැරදි වන්නේද?
වෙබ් දුවරක් කියන්නේ පෝටල් එකක් කියන ගුල දන්නවා ලංකාවේ ගවර්මන්ට් පෝටල් එක gov.lk. ඒකෙන් ගවර්මන්ට් එකට සම්බන්ධ සියලුම වෙබ් අඩවි සහ තොරතුරු ඒකෙන් ලබා ගන්න පුළුවන් එක තැනකින්. හරි. එතකොට පළවෙනි එක වෙබ් දුවරක් කියන විශේෂ සැලකුම් කරන ලද විද්‍යුත් තැපැල් සේවය ඊමේල් සර්වර් එකක් නෙවෙයි. වෙබ් දුවරක් කියන විවිධ ප්‍රබවලින් තොරතුරු ගෙනීම සඳහා සැලසුම් කරන ලද විශේෂ වෙබ් අඩවියක. ඔව් දෙවෙනි එක හරි. 3. සෙවුම් යන්ත්‍ර වෙබ් දුවරයන් නෙවෙයි නෑ. වෙබ් පෝටල් කියන්නේ සර්ච් එන්ජින් නෙවෙයි දෙක වෙබ් සර්ච් එන්ජින් ඇන් වෙබ් පෝටල් කියන්නේ දෙකක්. අන්තර්ජාල සම්බන්ධතාවය ලබා ගැනීමට භාවිත කරන දෘඩාංග උපක්‍රමයක් වේ නෑ. වෙබ් දුවරක් යන තනි වෙබ් පිටුවකි. තනි වෙබ් පිටුවක් තමයි, නමුත් ඒකේ ගොඩක් වෙබ් පිටු එම්බෙඩ් කරලා තියෙන, එම නැත්තම් තොරතුරු හොයාගන්න පහසුකම් සලසලා තියෙනවා. එතකොට අපිට පස්සෙනි එකට වඩා හරි උත්තරේ තමයි දෙවැනි එක. හරි. රයිට්. 20. ලෝක විසිරි වියමනෙහි අත්‍යවශ්‍ය සංරචකයක් වන්නේ පහසුදාන් කවරක්ද? වර්ල්ඩ් වයිඩ් වෙබ් එකේ අත්‍යවශ්‍ය සංරචකයක්. ඊමේල් සර්වර්ස් අත්‍යවශ්‍ය නැහැ. ස්ටයිල්ස් CSS ඒවා අවශ්‍ය නැහැ. URL අවශ්‍යයි. මොකද URL එකක් නැතුව විශ්ව විසිරි වියමනේ වෙබ් අඩවියක් හොයාගන්න බෑ. සර්ච් එන්ජින් අත්‍යවශ්‍ය නැහැ. මොකද URL එක දන්නවනම් ඔයාට සර්ච් එන්ජින් අවශ්‍ය නැහැ. ඩේටාබේස් සර්වර්ස් අත්‍යවශ්‍යම නැහැ. නෝමල් ෆ්‍රන්ට් එන්ඩ් විතරක් තියෙන බේසික් HTML සයිට් තියෙන ඕන තරම්. ඉතින් හැම එකකටම ඩේටාබේස් අවශ්‍ය නැහැ. හරි. එතකොට අත්‍යවශ්‍යම දේ තමයි URL එක. URL එක නැතුව විශ්ව විසිරි වියමනේ කිසි දෙයක් අපිට හොයාගන්න බෑ. හරි. හරි වෙබ්සයිට් එකට යන්න. ඒක නිසා 20ට උත්තරේ 3. එතකොට මේ ප්‍රශ්න පහ ගත්තොත් ටිකක් ඇම්බිගුවස්. සමහර ඒවාගේ උත්තර හරියටම මොකද්ද කියලා හොයාගන්න බෑ. මම හිතන්නේ ඒක මොඩල් පේපර් එකක් හින්දා ද කියලා හිතාගන්න බෑ. සාමාන්‍ය විභාගයට යන ප්‍රශ්න නම් අපිට හරියට උත්තරයක් අනිවාර්යෙන් එකක් ඩිසයිඩ් කරගන්න පුළුවන්. උදාහරණයකට වෙන්නේ පද්ධති ප්‍රශ්න වගේවා. හරියට මේ වගේ ඩෙෆිනිෂන් කොහෙවත් නැහැ. දැන් මේ කට්ටිය පද්ධතියක් පැවති යුත්තේ කෙසේදයි කියන එක, හරි, පද්ධති කාර්යයන් කියන ඒවා, ඒ වගේ ඩෙෆිනිෂන් අපි හරියට දන්නේ නැහැ. හරි. ඒ නිසා ආසන්න වශයෙන් ලැබෙන්න ඕනේ පිළිතුර විතරයි මම කිව්වේ. සමහර විට මේවා වැරදි වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ හිතනවා නම් ඊට වඩා වෙනත් උත්තරයක් වෙන්න ඕනේ කියලා කමෙන්ට් කරන්න. හැබැයි ඒකට ඒක ඔයගොල්ලන් ඒක තෝරගන්න හේතුවත් කියන්න ඕනේ. හරි. රයිට්. අපි බලමු ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟ ප්‍රශ්න ටික.